ගුරුතුමනි, අද තාක්ෂණික දියුණුවත් සමග අපිට බොහෝ ධර්ම දේශනා රූපහානි වැඩසටහන් වලින් අන්තර්ජාලය හරහා වගේ දේවල් වලින් අසන්නට කියවන්නට ලැබෙනවා. සමහර වෙලාවට ඒ ලැබෙන උපදෙස් එකිනෙකට පරස්පර විරෝධී. සමහර විලාට නිමරදි දහම් පුහුණු කුමක්ද කියලා හොයා ගන්නත් අමාරුයි. වික්ෂිප්ත වීම ඇති වෙනවා. මේ ගැන අපි කුමක් කළ යුතුද? බොහොම කාලීන ප්‍රශ්නයක්. ගුවන්විදුලියෙන් රූපවාහිනියෙන් වෙනත් සමාජ මාධ්‍ය හරහා අන්තර්ජාලයෙන් බොහෝ දහම් වැඩසටහන් දේශනා සාකච්ඡා වැඩමුළු වැඩි වැඩියෙන් විවිධ භාෂාවලින් ඉදිරිපත් වෙනවා. එතනදී ඔබතුමා කියූ ඒ ගැටලුව කිසියම් කෙනෙකුට ඇති වෙන්නත් පුළුවනි. හැබැයි බොහෝ දෙනෙකුට එබඳු ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. හේතුව දැනුම සඳහා සහභාගි වන නිසා. දැනුම සඳහා සවන් දෙනවා, දැනුම සඳහා බලනවා, ඊළඟට පිනක් කරගන්නට මහා පින්කමක් කරගන්න ධර්ම දේශනාවකට සවන් දෙනවා, ධර්ම සාකච්ඡාවකට සහභාගි වෙනවා. දැන් එතනදී වුණත් තව ගැටලුව නැහැ. එතන පිනක් කර ගැනීම මොකද බණ ඇසීම ලොකු පින්කමක්, ධර්ම සාකච්ඡාව මහා පින්කමක්. එතනදීත් ওই ගැටලුව පහ ඇති වෙන්නේ නැහැ. ඒක දැනුම සඳහා අසන විටත් පින සඳහා සමන් දෙන විටත් ඇතිවන ගැටලුවක් තමයි මේ පුහුණුවට යන විට මතුවෙන්නේ. කොයි කාරණේද පුහුණු වෙන්නේ, කොයි දේශනේද අනුගමනය කරන්නේ. එතකොට මේ දේශනා දෙක තුනක් අහන විට පරස්පරයන් මතුවෙන්න පුළුවනි. ඒ නිසා මේ දැනුම සහ පින සඳහා ධර්ම ශ්‍රවණය කිරීම එකක්. ඒක වෙන් කරගන්න. දැනුම සඳහා හා පින් සිදු කරගන්න බණ ඇසීම එකක්. පුහුණුව සඳහා මාර්ගයේ ගමන් කරන්නට පාරක් ඇසීම තවත් දෙයක්. ඒතර පාරක් අහන්න ඕනේ ඒ පාරේ ගිය කෙනෙක්ගෙන්. පාර ගැන යම්කිසි ප්‍රායෝගික අත්දැකීමක් තිබෙන කෙනෙකුගෙන් සහ තමන්ට ඇත්තටම යන්න අවශ්‍ය නිසා තමා පාර අහන්න ඕනේ. ඉතින් බොහෝ විට පෙනෙන කාරණයක් තමා වැඩි පිරිසක් මොන මාධ්‍ය හරහා හරි බණ අහන්නේ පාරක් හොයාගන්න නෙමෙයි, මාර්ගයක් හොයාගන්න නෙමෙයි, ඊට වඩා වෙනස් කාරණාවලට. එම නිසා ප්‍රායෝගික ගැටලු මතුවෙන්නේ නැහැ. කියන පාරවල් 1000ක් ඇහුවත් දැනුම සඳහාන කෙනාට දැන් දැනුම් 1000ක් තිබෙනවා. පාරවල් 1000ක් පිළිබඳව පින සඳහාන කෙනාටත් ඒ බණ 1000ක් ඇහුවා කියන සතුට එතන තිබෙනවා. හැබැයි දැන් පාරක් හොයන කෙනා මෙතනින් මේ කතරින් එතර වෙන්න, සසරින් එතර වෙන්න පාරක් හොයන කෙනාට නම් ලොකු ප්‍රායෝගික ගැටලුවකට මුහුණ පාන්න වෙනවා. පාරවල් 1000ක් කොතනින්ද පටන් ගන්නෙ, කොයි පාරේද යන්නේ, මේ පාරේ අඩි දෙක තුනක් යනකොට තව පාරක් ගැන අහන්න ගියොත් එහෙම ලොකු ගැටලුවක් මතුවෙනවා. එම නිසා මේ කාරණේ වෙන් කරගෙන හොයන්නේ පාරක් නම් මාර්ගයක් නම් හොයන්නේ නිදහස් වෙන්න, විමුක්තියට යන්න, එතර වෙන්න. එහෙමනම් පැහැදිලිවම ඒ පිළිබඳ හරියටම පාරක් කියන්න පුළුවන්. අත්දැකීමෙන්ම මාර්ගය කියන්න පුළුවන්. උතුම් ගුරුවරයෙකු හොයාගත යුතුයි අප. හොයාගෙන ටිකයි ගුරුවරයා ගැන සෙවීමක් කරන්නටත් ඕනේ. ඇත්තටම අපිට යන්න ඕනේ තැනට. එතුමානම් ගිහිල්ලාද පත් වෙලාද ඉන්නේ. අපේ දැනුම අනුව සුවබැලීමක් කර
apa sehi maka dapat tenawanan wiswasi taba in pasu guru reanan pahadili karena pahada adena marge apa gaman kali itu wenawa ter gaman kiri mesandahai awasya wenne srabaneya itene di parwal deka tunak hatara pahat dahayak pahalawak nang ahanta awasya ne ema ahanta giyot loku gatalu okata tama muna paanta wenne.